අන්‍යෝමසේයෝ යොරබූන් හැම දෙනාටම ආයිබෝවන් කියල පිළිගන්නවා. යාළුවනි අදත් අලුත් ව්‍යාකරණ පාඩමක් අරගෙන ඔන්න මම ඇවිත් තියෙනවා. අපි එහෙනම් වැඩි කතා නැතුව අද පාඩමට ගිහිල්ලම බලමු අද පාඩම මොකක්ද කියලා. ති යාළුවනි අලුත් පාඩමක් තමයි අදත් මම ගෙනත් තියෙන්නේ. ඉතාමත් වැදගත් පාඩමක්. ඉතින් අවශ්‍ය අය සටහන් කරගන්න පෑනක් පොතක් අරගන්න. අපි එහෙනම් අද පාඩමට සම්බන්ධ වෙමු. අද පාඩමේ කොටස් තුනක් තියෙනවා යාළුවනේ. අද පාඩමේ කොටස් තුන තමයි ඉත්තා, ඔත්තා, මාන්තා කියන කොටස් තුන. අංක 1 ඉත්තා, 2 ඔත්තා, 3 මාන්තා. ඉත්තා, ඔත්තා, මාන්තා. මොකද්ද යාළුවනේ අද වචන තුන? අද ව්‍යාකරණයේ අඩංගු වචන තුන තමයි ඉත්තා, ඔත්තා, මාන්තා. යම්කිසි පුජ්‍යලයක් හෝ යම් දෙයක් තියෙනවා ඉන්නවා. යම්කිසි පුජ්‍යලයක් හෝ යම්කිසි දෙයක් තියෙනවා ඉන්නවා යන්න ප්‍රකාශ කිරීම සඳහා අපි ඉත්තා භාවිතා කරනු ලබනවා. ඉත්තා කියන එක යාළුවනේ ඉස්සම් නිදා කියලා අපිට අම්නිදා සම්නිදා දාලා ඉස්සම් නිදා කියලා අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම ආයෝ ඕයෝ ව්‍යාකරණේ දාලා ඉස්සයෝ කියලා හදාගන්නත් පුළුවන්. ඉත්තා කියන එක සම්නිදා දාලා ඉත්තා කියන එක සම්නිදා දාලා ඉස්සම් නිදා කියලා අපිට යොදාගන්න හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ ආයෝ ඕයෝ හේයෝ කියන ව්‍යාකරණය මගින් ඕයෝ දාලා අපිට ඉස්සයෝ කියලා හදාගන්න පුළුවන්. එතකොට ඉත්තා කිව්වත් ඉස්සම් නිදා කියලා කිව්වත් ඉස්සයෝ කියලා කිව්වත් යාළුවනේ අර්ථයේ වෙනසක් නැහැ. එකම අර්ථය තියෙනවා නැත්නම් ඉන්නවා. තියෙනවා නැත්නම් ඉන්නවා. පුද්ගලයෙක් නම් ඉන්නවා, භාණ්ඩයක් නම් තියෙනවා. එතකොට අපි යොදා ගන්න ඕන ව්‍යාකරණයේ නැත්නම් වචනේ මොකක්ද යාළුවනේ? එක්ක ඉත්තා නැත්නම් ඉස්සම් නිදා, එහෙම නැත්නම් ඉස්සයෝ. තමන් යොදා ගන්න ලබන අවස්ථාව අනුව, ඉදිරියේ ඉන්න පුද්ගලයා අනුව, ඒ වගේම ලියන්නටද යොදාගන්නේ, මේ අවස්ථාව අනුව තමන්ට යොදා ගන්න පුළුවන්. ඉත්තා යොදා ගන්නවද, ඉස්සම් නිදා යොදා ගන්නවද, එහෙමත් නැත්නම් ඉස්සයෝ කියලා යොදා ගන්නවද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන්. යාළුවනේ අපි දන්නවානේ ලිඛිත භාෂාවේ අපි වැඩිපුරම භාවිතා කරන්නේ නිදාසම් නිදා ව්‍යාකරණේ. එතකොට විවාහාරයේදී අපිට යොදා ගන්න පුළුවන් ඉත්තා කියලා අපිට යොදා ගන්න පුළුවන් යාළුවෙකුට වගේ. ඒ වගේම තමයි වැඩිමාල් කෙනෙකුට ආචාර ශීලී කතනේදී ඉස්සම් නිදා කියලා අපිට තියෙනවා, එහෙම නැත්නම් ඉන්නවා කියලා අපිට යොදා ගන්න පුළුවන්. උදාහරණ කීපයකට ගියාට පස්සේ මේ පිළිබඳව වඩාත් පැහැදිලි වේවි. උදාහරණ වලට ගියහම යාළුවනේ චිංගු කියන්නේ යාළුවා, චිංගු ගා, ඒකේ කර්තෘ ස්වභාවය හඟවන්නට අපි ගා ප්‍රත්‍ය ගෙනාවා. චිංගු ගා ජිබේ ඉස්සම් නිදා. චිංගු ගා ජිබේ ඉස්සම් නිදා. යාළුවා ගෙදර ඉන්නවා. චිංගු ගා ජිබේ ඉස්සම් නිදා. ඒ වගේම චිංගු ගා ජිබේ ඉස්සෝයෝ. චිංගු ගා ජිබේ ඉස්සෝයෝ. යාළුවා ගෙදර ඉන්නවා. චිංගු ගා ජිබේ ඉස්සෝයෝ කියලා අපිට හදාගන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත් එහෙම යාළුවනේ හංගුගේ පෙගා ඉස්සම් නිදා. හංගුගේ පෙගා ඉස්සම් නිදා. හංගුගේ කොරියාවේ පෙගා කියලා කියන්නේ මෙතනින්දි පළතුර කියන එක. පෙගා පෙයාස්, පේ කියන්නේ පළතුරු, පෙයාස් වලට. හංගුගේ පෙගා ඉස්සම් නිදා. කොරියාවේ පෙයාස් තියෙනවා. හංගුගේ පෙගා ඉස්සෝයෝ. හංගුගේ පෙගා ඉස්සෝයෝ. කොරියාවේ පෙයාස් තියෙනවා. හංගුගේ පෙගා ඉස්සෝයෝ. තව උදාහරණයකට යමු යාළුවනේ. චදොන්චාගා ඉස්සම් නිදා. උරිචිපේ චදොන්චාගා ඉස්සම් නිදා. චදොන්චා කිව්වේ කාර් එකට.
චදොංචා කියන කාරෙකට උරිතිපේ චදොංචා ඉස්සම් නිදා අපේ ගෙදර කාර එකක් තියෙනවා උරිතිපේ චදොංචා ගා ඉස්සම් නිදා අපේ ගෙදර කාර එකක් තියෙනවා උරිතිපේ චදොංචා ගා ඉස්සෝයෝ උරිතිපේ චදොංචා ගා ඉස්සෝයෝ අපේ ගෙදර කාර එකක් තියෙනවා උරිතිපේ චදොංචා ගා ඉස්සෝයෝ අපේ ගෙදර කාර එකක් තියෙනවා එහෙම අපිට ඉත්තා කියන ව්‍යාකරණය යොදා ගන්න පුළුවන් ඉස්සම් නිදා කියලත් ඒ වගේම ඉස්සෝයෝ කියලත් අර්ථය මොකක්ද යාළුවනේ ඉන්නවා එහෙම නැත්තම් තියෙනවා කියන අර්ථය ඊළඟට අපි යනවා ඔප්තා කියන වචනය සහ ඔප්තා කියන එකෙන් අපි ගොඩනගන ව්‍යාකරණය පැහැදිලි කරගන්නට ඔප්තා කියන එක යාළුවනේ අපිට හදාගන්න පුළුවන් ඉත්තා කියන එක ඉස්සම් නිදා කියලා හදාගත්තා වගේ ඔප්තා කියන එක ඔප්සම් නිදා කියලා හදාගන්න පුළුවන් ඔප්තා ඔප්සම් නිදා ඒ වගේම ඔප්සයෝ 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 කියලා හදාගන්න පුළුවන් ඔප්තා කියන එක ඔප්සම් නිදා කියලාත් ඒ වගේම ඔප්සයෝ කියලාත් හදාගන්න පුළුවන් උදාහරණවලට ගියහම මේ පිළිබඳව වඩාත් පැහැදිලි කරගන්න පුළුවන් දැන් අපි කියන්න යන්නේ නැහැ නැහැ කියන අර්ථය ඔප්තා කියන්නේ නැහැ කියන එක යාළුවා ගෙදර නැහැ කාර් එකක් ගෙදර නැහැ කොම්පියුටරයක් මගේ කාමරේ නැහැ නැහැ කියන අර්ථය ප්‍රකාශ කිරීම සඳහා යාළුවනේ මේ ඔප්තා කියන ව්‍යාකරණය අපි යොදාගන්නේ ඔප්තා ඒකෙන් හදාගත්ත අපි ඔප්සම් නිදා ඔප්සයෝ කියලා ලියන්න අපිට ඔප්සම් නිදා කියන එක යොදාගන්න එක හොඳයි කතනේදී ඔප්සයෝ ඔප්තා කියන එක යොදාගන්න එක හොඳයි උදාහරණයකට යනවා අබෝජිගා චිපේ ඔප්සම් නිදා අබෝජිගා චිපේ ඔප්සම් නිදා තාතා ගෙදර නැ අබෝජිගා චිපේ ඔප්සම් නිදා තාතා ගෙදර නැ අබෝජිගා චිපේ ඔප්සම් නිදා තාතා ගෙදර නැ අබෝජිගා චිපේ ඔප්සයෝ අබෝජිගා චිපේ ඔප්සයෝ තාතා ගෙදර නැහැ ඔප්සයෝ ඔප්සයෝ අබෝජිගා චිපේ ඔප්සයෝ කිව්වත් ඔප්සම් නිදා කියලා කිව්වත් නැහැ කියන එක තමයි අර්ථය ඒ වගේම යාළුවනේ අපිට කියන්න පුළුවන් උරි චිපේ නන් අන්නන් ව්‍යාකරණේ දාලා අපි අනිවාර්ය කරලා අර්ථය ප්‍රකාශ කරනකොට අවධාරණය ප්‍රකාශ කරනකොට අන්නන් යොදා ගන්න පුළුවන්. උරි චිපේ නන් චදොන් ඡාගා ඔප්සම් නිදා. උරි චිපේ නන් චදොන් ඡාගා ඔප්සම් නිදා අපේ ගෙදර කාර් එකක් නැහැ. උරි චිපේ නන් චදොන් ඡාගා ඔප්සම් නිදා අපේ ගෙදර කාර් එකක් නැහැ. ඒ වගේම අපිට කියන්න පුළුවන් උරිචිපේනම් චදොංචාගා ඔප්සයෝ උරිචිපේනම් චදොංචාගා ඔප්සයෝ අපේ ගෙදර කාර් එකක් නැහැ උරිචිපේනම් චදොංචාගා ඔප්සයෝ අපේ ගෙදර කාර් එකක් නැහැ අපි ඒ වගේම යොදා ගන්න පුළුවන් තව වාක්‍යයකට ගියාම අපි හංගුගේනම් පනානගා ඔප්සම් නිදා හංගුගේනන් පනානගා ඔප්සම් නිදා කොරියාවේ කෙසෙල් නැහැ හංගුගේනන් පනානගා ඔප්සම් නිදා කොරියාවේ කෙසෙල් නැහැ හංගුගේනන් පනානගා ඔප්සම් නිදා කොරියාවේ කෙසෙල් නැහැ හංගුගේනන් පනානගා ඔප්සයෝ හංගුගේනන් පනානගා ඔප්සයෝ කොරියාවේ කෙසෙල් නැහැ හංගුගේනන් පනානගා ඔප්සයෝ කොරියාවේ කෙසෙල් නැහැ. ඒ විදිහට යාළුවනේ අපිට යම් කිසි දෙයක් නැහැ කියලා කියන්න ඔප්තා කියන එකෙන් ඔප්සම් නිදා කියලා හෝ ඔප්සයෝ කියලා යොදා ගන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි කොටස තමයි මාන්තා කියන එක. මාන්තා කියන්නේ යාළුවනේ බහුල වශයෙන් තියෙනවා කියන්නේ ගොඩක් කියන එක. මාන්තා. මාන්තා කියන්නේ ගොඩක්. මාන්තා කියන එකෙන් හදන්න පුළුවන් මාන්සම් නිදා මාන්තා කියන එකෙන් මාන්සම් නිදා මනායෝ මාන්සම් නිදා කියලා සම් නිදා දාලා හදාගන්න පුළුවන් මාන්සම් නිදා
අර්ථය වෙනසක් නෑ. අර්ථයේ එකම අර්ථයේ ගොඩාක් කියන එක මාංශ නිදා ගොඩාක්, ඒ වගේම මනායෝ ආයෝ දාලා මනායෝ කියලා හදාගන්න පුළුවන්. මනායෝ ගොඩාක්. උදාහරණයකට ගියාට පස්සේ යාලුවනේ තෝන් කියන සල්ලි වලට, එතකොට තෝනි තෝනි මනායෝ සල්ලි ගොඩාක්. තෝනි මනායෝ කිව්වාම යාලුවනේ ඒකේ අර්ථය ඇවිල්ලා ඉවරයි. තෝනි මනායෝ කියන්නේ සල්ලි ගොඩාක් තියෙනවා කියන එක. ඒ වගේම අපිට ඉස්සම් නිදා කියලා තෝනි මානි ඉස්සම් නිදා, තෝනි මානි ඉස්සම් නිදා, තෝනි මනායෝ කිව්වත් නිවැරදි. ඒ වගේම අපිට ලියා කියන්නට පුළුවන් තෝනි මානි ඉස්සම් නිදා, තෝනි මානි ඉස්සම් නිදා සල්ලි ගොඩාක් තියෙනවා. තෝනි මානි ඉස්සම් නිදා සල්ලි ගොඩාක් තියෙනවා. ඊළඟ වාක්‍යාලෝනේ පුරි කගේ ෆයිරි, ෆයිල් කියන්නේ පළතුරු වලට, එතකොට ඊ එනවා. පුරි කගේ, පුරි කගේ ෆයිරි මාංශ නිදා, පුරි කගේ ෆයිරි මාංශ නිදා අපේ කඩේ පළතුරු ගොඩාක් තියෙනවා. පුරි කගේ ෆයිරි මාංශ නිදා අපේ කඩේ පළතුරු ගොඩාක් තියෙනවා. හංගුගේන්, හංගුගේනන් කොංජනි මනායෝ, හංගුගේනන් කොංජනි මනායෝ කොරියාවේ කර්මාන්ත ශාලා ගොඩක් තියෙනවා. හංගුගේනන් කොංජන් කියනවා කර්මාන්ත ශාලාවට. කොංජනි හංගුගේනන් කොංජනි මනායෝ කොරියාවේ කර්මාන්ත ශාලා ගොඩක් තියෙනවා. හංගුගේ කොංජනි මනායෝ. ඒ වගේම අපිට ඒක හදන්න පුළුවන් හංගුගේ කොංජනි මාංශම් නිදා, හංගුගේ කොංජනි මාංශම් නිදා කොරියාවේ කර්මාන්ත ශාලා ගොඩාක් තියෙනවා. හංගුගේ කොංජනි මාංශම් නිදා කියලා කියන්නත් පුළුවන්. හංගුගේ කොංජනි මානි ඔප්සම් නිදා කොරියාවේ කර්මාන්ත ශාලා ගොඩාක් නැහැ කියලත් අපිට කියන්න පුළුවන්. ගොඩක් නැහැ කියලා කියන්නේ ගොඩක් තියෙනවා කියන්නේ මානි ඉස්සම් නිදා අපිට භාවිතා කරන්න පුළුවන්. යම්කිසි දෙයක් හෝ යම්කිසි පුද්ගල පිරිසක් ගොඩාක් නැහැ කියන්නේ මානි ඔප්සම් නිදා කියලා කිව්වහම හරි යාළුවනේ. අද යාළුවනේ ඉගෙන ගත්ත වචන තුන තමයි ඉත්තා ඔත්තා මාන්තා කියන වචන තුන. නිවාරයෙන්ම අපි ඉගෙන ගත යුතු ව්‍යාකරණයක් ඉත්තා ඔත්තා මාන්තා. ලිඛිත භාෂාවදී වගේම කථන භාෂාවට අත්‍යවශ්‍යම වචන තුනක් යාළුවනේ මේ පාඩම හොඳින් අවබෝධ කරගන්න. ඉත්තා ඔත්තා මාන්තා. ඉත්තා කියන එක අපි හැදුවා ඉස්සම් නිදා ඉස්සයෝ කියලා. ඔත්තා කියන එතකොට ඒක අර්ථය තමයි යාළුවනේ ඉත්තා ඉස්සම් නිදා ඉස්සයෝ කියන අර්ථයේ තියෙනවා ඉන්නවා යන අර්ථය. ඒ වගේම ඔත්තා කියන එක අපිට හදන්න පුළුවන් ඔප්සම් නිදා ඔප්සයෝ කියලා. ඒක අර්ථය යාළුවනේ නැහැ කියන අර්ථය. මාන්තා කියන එක මාංශ නිදා මනායෝ කියලා අපිට හදන්න පුළුවන්. ඒකේ අර්ථය ගොඩාක් කියන එක. එහෙමනම් යාළුවනේ මෙම වීඩියෝ එකත් දෙතුන් වතාවක් බලන්න, එකපාරක් බැලුවා කියලා සමහර විට අවබෝධ වෙන එකක් නැහැ. ඉතින් මේ පාඩම හොඳින් අවබෝධ කරගෙන වාක්‍ය කීපයක් නිර්මාණය කරමින් පුරුදු වෙන්න. එහෙනම් ඔබෙන් අද දිනේදී සමුගෙන යන්නටයි මම මේ සූදානම් වුණේ. තවත් මෙවැනිම වීඩියෝ එකකින් අපි හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට ජය වේවා. තෙරුවන් සරණයි. අන්‍යෝ තාම්සිකංගේතෝ මන්නාය.